Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. දිවයිනේ බස්නාහිර සබරගම පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස දෙකෙන් පමණ පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම කියලා බලාපොරොත්තු වෙනවා. තුරු මැද, වයඹ, මධ්‍යම පළාත්වලත් ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. දිවිනට මුහුදේ කාලගුණය සැලකුවහම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවෙන ඉඩ කඩක් තියෙනවා. ඒ හැරෙන්න සෙසු මුහුදු ප්‍රදේශවල අපි වැසි බලා තුලං හමන්නේ නිශ්චිත දිසාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 20 30ක් අතර වගේ වේවි. දිවයිනට මුහුද සාමාන්‍ය ස්වභාවයේ පවතිවි. ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේදී විශේෂයෙන් ගත්තොත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඒ වගේම වයඹ පළාතේ උතුරු මැද ඒ වගේම නැගෙනහිර උතුරු පළාත ඒ පළාත්වල මහජනතාවට කියා සිටින්නේ මේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි මහජනතාවට කියන්නේ මේ ප්‍රදේශවල ජීවත් වෙන අයට පුළුවන් තරම් එලිමහනේ කරන ක්‍රීඩා කටයුතු හෝ රැකී රක්ෂා කටයුතු වල යෙදීම පුළුවන් තරම් අවම කරගන්න. හිර එළියට නිරාවරණය වීම පුළුවන් තරම් අඩු කරගෙන හැකි හැම අවස්ථාවකම හේවනක නිවස තුල රැඳී සිටින්න ඒ වගේම පුළුවන් තරම් ජලය පානය කරන්න වගේ දේවල් තමයි අපි ඉල්ලා සිටින්නේ. රතු නිවේදනයක් නිකුත් කරන තරමට මේ උෂ්ණත්වය අපට වැඩි වෙන එකක් නැහැ කියලා. නමුත් අඩු වැඩි වශයෙන් తాවකාලිකව අඩු වැඩි වෙවි. මේ මාසයේ පුරාවටත් ලබන මාසයේ මුල සතිය හෝ දෙක ඇතුළත උෂ්ණත්වයේ අඩු වැඩි වීම එක්ක මහජනතාවට අපි මේ නිවේදනය නිකුත් කරන්න වේවි.